සුබ දවසක්. දෑබරදුවේ පුතේ, ඉතින් ඔයාලට කොහොමද? මම ඉන්ද්‍රාණි වික්‍රමසිංහ. හත ශ්‍රේණියේ ගණුම ගන්න සියලුම දූදරුවනි, අපි හත ශ්‍රේණියේ දහම් පාසල් පාඩම් වලින් අපි හැම දවසකම හමු වෙන්න යනවා. ඉතින් පාඩම් මාලාවල් සමග හැම දිනකම එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අද දවසේ අපි හත ශ්‍රේණියේ පළවෙනි පාඩම ආරම්භ කරමු. අපි බලමු දෙවියන් වහන්සේගේ රකවරණය කියන පාඩමේ අද අපිට උගන්වන්නේ මොනවද කියලා. පාඩමේ ඉගෙන ගන්න මත්තෙන් අපි දෙවිඳුන්ගේ දෑතින් කිසිවෙකුට බෑ වෙන් කරන්න. මේ ගීතිකාවට සවන් දෙමු. දෙවිඳුගේ දෑතින් කිසිවෙකුට බෑ මාව වෙන් කරන්න. ජීවිතයද මින් ආදරේ කළා මාව රැකගන්න. දෙවිඳුගේ දෑතින් කිසිවෙකුට බෑ මාව වෙන් කරන්න. ජීවිතයද මින් ආදරේ කළා මාව රැකගන්න. ජීවිතයටත් වඩා මට ආදරේ කළා. නින්නති සෙනෙහසකින් විරතුරු මාවට කෙරුවා. එක් ගීතිකාවේ පවසන ආකාරයට දෙවිඳුන්ගේ දෑතින් කිසිවෙකුටත් බෑ අපව වෙන් කරන්නට. ඒ තරම් තදින් උන්වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපිට උන්වහන්සේගේ ආරක්ෂාව, රැකවරණේ උන්වහන්සේගේ අත ඔබටයි මටයි දී තිබෙනවා. ඒක නිසා අපි කාටවත් බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් දුවේ පුතේ, අද අපි බලන්නට යනවා රැකවරණේ කියන්නේ මොකද්ද කියලා. රැකවරණේ කියලා පුංචි දුවේ පුතේ ඔබ අහලා තියෙන්නේ මොකද? අපි දන්නවා කුරුල්ලෙක් කිරිල්ලියක් තමන්ගේ පැටව දැම්මම එයාගේ කූඩුව ඇතුලේ තියාගෙන එයාව බලා ගන්න විදිය. අපි දන්නවා අපේ ගෙදරකට පුංචි නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉපදුනහම අපේ පවුල හැමෝම එයාව එකතු වෙලා කොහොමද බලාගන්නේ කියලා නේ. එතකොට අපේ ගෙදරින් ඉන්න සුරතලාට එයාට පූසෙකුට හරි බව්වෙකුට හරි පැටවේ කම්මුණ අපි කොහොමද එයාව බලාගන්නේ? එයාට රිදි කෑල්ලක් දානවා, අපි කිරි ටිකක් දෙනවා, කෑම දෙනවා, අපි හොරෙන් හොරෙන් ගිහිල්ලා බලනවා නේද? අපි එයාව කවුරු හරි මේ අල්ලගනීද, වෙනසත් එක්ක එයිද කියලා අපි නිතරම අවධානයෙන් ඉන්නවා. ඉතින් අපි එයාව රැකගන්න නේද, එයාව ආරක්ෂා කරන්න පුංචි අපි ගොඩක් දේවල් කරනවා. ඒ වගේ තමයි අපි අපේ අපේ ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න මොනවද කරන්නේ? අපිට සෞඛ්‍යවලටත් ඉස්කෝලේ කියලා දෙනවා නේ. අපිට පහුගිය කාලේ අර කොරෝනා වසංගත කාලේ නේද, අපි මුඛවාඩම් දාලා නේද, මාස්ක් දාලා, සබන් දාලා අත සෝදලා නේද, අපි කිලුටු ඇඳුම් නිතරම සෝදලා තන තන කියලා ගහන්න නැතුව අපි රෝගවලින් ආරක්ෂා වෙන්න නේද අපි නිරතුරුවම එක එක සෞඛ්‍ය උපදෙස් පිළිගන්නවා. ඒ වගේම තමයි අපි මාර්ගයේ ගමන් කරනකොට, නැත්නම් පාසල් යනකොට, නැත්තම් අපි නගරයට යනකොට කොහොමද යන්නේ? අපි පාර අයිනෙන් නේද බොහොම පරිස්සමට නේද පාර මාරු වෙනකොට අපිට මාර මාරු වෙන ස්ථාන කහයිරක් තියෙන ස්ථානයකින් තමයි අපි මාරු වෙන්න ඕනේ. ඇයි අපිට ඒ වගේ මාර්ග නීති මාර්ග සලකුණු තබලා තියෙන අපි හැමෝගෙම ආරක්ෂා වෙනුවෙන්. ඒ වගේම තමයි අපි බයිසිකලයක යනවා නම් අපි හැමෝම හිස් ආවරණ හෙල්මට් එක දාන්න ඕනේ නේද. අපි
වෙන වාහනයක යනවනම් සීල් බෙල්ට් දාන්න ඕනි. අපි බස් එකේ යනවනම් අපි බස් එකේ අර පේමන්ට් එක එල්ලිලා යන්නේ නැහැ. අපි උඩට නැගලා සීට් එක අල්ලගෙන නේද අපිට තියෙනවා අල්ලගෙන යන්න ඒ බස් එක ඇතුලේ මේ ඒ සීට් වල ආවර මේ පොළු. ඉතින් අපිට පුළුවන් අපිට බස් රථයක ගියත් වෙන වාහනයක ගියත් පාරේ ගියත් අපිට ආරක්ෂිතව යන්න අපිට එක එක නීති සහ ක්‍රමවේද තියෙනවා. ඉතින් අපිව පිළිපැද්දොත් එහෙම නේද අපි ඒවා ආරක්ෂා කරොත් අපිටත් ආරක්ෂා වෙන්න පුළුවන්, අනිත් අයගේ ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම තමයි මේ හැම දෙයකටම වඩා අපි අර ගීතිකාව්‍යයේ කිව්වා වගේ දෙවියන් වහන්සේ ඉහළින් ඉඳලා දෙවියන් වහන්සේ කියන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබවත් මාවත් ආරක්ෂා කරනවා. උන්වහන්සේ කොහොමද ආරක්ෂා කරන්නේ කියලා ලස්සනට උන්වහන්සේගේ වචනේ කියනවා. අපි බලමු මේ දවසේදී ගීතාවලිය 91 පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කොහොමද අපව ආරක්ෂා කරන්නේ කියලා. මම ගීතාවලියේ 91 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද පහ කියවනවා. මගේ දූලා පුතාලත් ඕගොල්ලන්ගේ බයිබලේ පෙරලා මේ කොටස බලන්න. පරෝත්තමයන්ගේ රැකවරණයේ වසන තැනැත්තේ සෞබැලති දෙවිඳුන්ගේ සරණෙහි සුරකි වන්නේය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි. එතුමානෝ මාගේ රැකවරණය, මාගේ බලකොටුවය, මාගේ දෙවිඳානෝය, මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි. එතුමානෝ කපටින්ගේ මලපත්වලින්ද බියකරු ලෙඩරෝගවලින්ද අප රැකගෙන දෙන සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණ කරන සේක. ඒවා ඔබේ රැකවරණය වන්නේ. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහද වන්නේය. රෑකාලයේ ඇති බියටවත් දවාලේ ඊපහරට වන උවදුරටවත් ඔබ බිය නොවන්නේ. එතකොට මෙතන උන් ජේසුස් දෙවියන් වහන්සේ පුංචි අපට කියලා දෙනවා, උන්වහන්සේගේ රැකවරණේ ඉන්න අය දෙවියන් වහන්සේගේ අතේ හරිම සුරක්ෂිතයි. දුවේ පුතේ අපුංචි අපි දෙවියන් වහන්සේගේ අතේ හරිම සුරක්ෂිතයි. දෙවියන් වහන්සේ අතේ සුරක්ෂිත වෙනකොට උන්වහන්සේ අපි වටේ හරියට බලකොටුවක්කින් ආරක්ෂා කරනවා වගේ. බලකොටුවක් කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා අපේ ඉතිහාසය ඉගෙන ගන්නකොට බලකොටු රජවරු, පැරණි රජවරු අපේ රට ආරක්ෂා කරන්න, තමන්ගේ දේශය ආරක්ෂා කරන්න සතුරන්ගෙන් බේරගන්න බලකොටු හදලා තිබුණා. ඒ බලකොටු වලින් ඉස්සරහට කවුද සතුරු එන්නේ, අපේ දේශයේ තියෙන සීමාවේ ඉඳගෙන නිතරම මුරකාවල් දාලා නගරය ආරක්ෂා කරන්න බලකොටු හදලා. ඒ බලකොටු ගොඩක් ශක්තිමත්. ඒවා කඩාගෙන ඉඳගෙන ලේසියෙන් ඉන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේ කියන පුංචි දුවේ පුතේ, ඔබට මම බලකොටුවක් වගේ ආරක්ෂා කරනවා. කියන ඔබ වටේ ඔබව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ අපට බලකොටුවක් වගේ ඉන්නවා කියලා කියනවා. ඊළඟට උන්වහන්සේ කියනවා, උන්වහන්සේ පියාපසිය පියාපත් වලින් ඔබව ආවරණය කරනවා කියලා. අපි දන්නවා කුරුල්ලන්ගේ තටු නේද, ඒ පියාපත් කිකිලි තමන්ගේ පැටවුම නේද, ඒ පියාපත් අස්සේ තියාගෙන තමයි රැකගන්නේ නේද. ඒ වගේ දෙවියන් වහන්සේ කියනවා දරුවනේ, ඔබවත් පියාපත් යට සෙවණේ තියාගන්න. එතකොට මේ අපිව උන්වහන්සේගේ අස්වලින් මාසික පියාපත් වලින් අපු ආවරණය කරගෙන ඉන්නවා. එහෙනම් අපිට කරදරයක් වෙනකොට, අපිට දුකක් වෙනකොට, අපිට අමාරුවක් වෙනකොට උන්වහන්සේ අපිට උන්වහන්සේගේ පියාපත් වල රැකවරණය දෙන එක නිසා අපි බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට කියන්න පුළුවන්, අනේ දෙවියන් වහන්සේ, ඔයාගේ පියාපත් වලින් මාව ආරක්ෂා කරන්න, ඔබගේ පියාපත් වලින් මාව ආරක්ෂා කරන නිසා ස්තුති. මම තනියම යනකොට, මම තනියම ඉගෙන ගන්නකොට, මම ගෙදර ඉන්නකොට ස්වාමිනි මාව ආරක්ෂා කරන්න, මගේ දෙමාපියෝ ආරක්ෂා කරන්න, ඔබ වහන්සේ කියලා තියෙනවා පියාපත් වගේ අපව ආරක්ෂා කරනවා කියලා අපිට දෙවියන් වහන්සේට යාඥා කරන්න පුළුවන්, ස්තුතිවන්ත වෙන්න පුළුවන්, උන්වහන්සේගෙන් උපකාර අපිට ඉල්ලන්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේ කියනවා, එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණයද පලිහද වන්නේ. පලිහ කියන්නේ මොකද්ද? ඔබ දන්නවද
පලියවල් පාවිච්චි කරේ ඉස්සර යුද්ධෙදී තමන්ගේ සතුරා එනකොට බොහොම රවුන් ආවරණේ තියෙන දෙයක් මෙහෙම ඉස්සරහට අල්ලගන්න. ඒ කියන්නේ සතුරා තමන්ට පහර දෙනකොට ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි පලිය තිබුණේ. ඉතින් අපි දන්නවා ගොඩක් යුද්ධයක තමයි මේ පලිය පාවිච්චි කරේ. ඒතර මේ පලියෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා. සතුරාගේ පහර වලින් බේරෙන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේත් ඔබව සතුරාගෙන් නපුරු දේවල් වලින්, නරක දේවල් වලින්, අනිත් අය ඔබව රවට්ටන දේවල් වලින්, අනිත් අයගේ කරදර වලින් ඔබව බේරගන්න උන්වහන්සේ පලියක් වගේ ඔබ ළඟ ඉන්නවා කියනවා. ඉතින් අද දවසේ අපි ගණගත්ත දෙවියන් වහන්සේ කොච්චර අපව බලා ගන්නවද? හරියට බලකොටුවක් වගේ, හරියට උන්වහන්සේගේ පියාත්පත්යට සෙවණ ඉන්නා වගේ, හරියට උන්වහන්සේගේ පලියකින් අපව ආරක්ෂා කරනවා වගේ. ඉතින් දෙවියන් වහන්සේ කොච්චර අපිට ආදරය කරනවද? උන්වහන්සේ කොච්චර අපව බලා ගන්නවද? එහෙනම් අපිට බය වෙන්න දෙයක් තියෙනවද? එහෙනම් අපිට ඕනම වැඩක් කරන්න බැරි කමක් තියෙනවද? අපිට අපේ ඉගෙනීමෙන් වැඩ අමාරුකම් නැහැ. අපිට කියන්න පුළුවන් ස්වාමීනි ඔබගේ රැකවරණ ඉන්නවා මම මට උදව් කරන්න කියලා. හදිසි අපේ දෙමාපියෝ හදිසි කොහේ හරි යන්න වුණොත් නේද අපිට ගෙදරදී නංගිලා මල්ලිලා බලා ගන්න වුණොත් අම්මලා තාත්තලාගේ වැඩත් අපිට සමහරට අම්මලා තාත්තලා අසීනේ වුණොත් කරන්න වුණොත් එහෙම අපිට දෙවියන් වහන්සේ ආරක්ෂාව උපකාරී තියෙනවා. ඒක නිසා අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒක නිසා අපි දිනපතා අපේ යාඥාවලදී උන්වහන්සේගේ රැකවරණය අපිට ඉල්ලන්න ඕනේ. අපි දන්නවා අපි දවස්පතා අපි වටේ අපි නිතරම නරක දේවල් අහනවා. දෙවියන් වහන්සේ අපි ඒ දේවල් වලින් නරක දේවල් වලින් උපද්‍රව වලින් ලෙඩ රෝග වලින් අපව බේර ගන්න දෙවියන් වහන්සේ. ඒ සුරක්ෂිත දෙවියන් වහන්සේගෙන් ඔබවත් මාවත් කාටවත් බැහැවෙන් කරන්න. ඉතින් අද දවසේ ඒ උන්වහන්සේගේ ඒ රැකවරණය සුරක්ෂිතකම දවස්පතා ඔබ හැමෝටම පුංචි දුව පුතාලට ඕගොල්ලන්ගේ දෙමාපියන්ට මට මං වටේ ඉන්න අයට දෙවියන් වහන්සේ අදහන හැමෝටම ලැබෙන්න කියලා අපි උන්වහන්සේ තුල ප්‍රාර්ථනා කරමු. අපේ යාඥාවලදී උන්වහන්සේගේ රැකවරණය නිරතුරු ඉල්ලමු. උන්වහන්සේ අපව පලිහක් වගේ උන්වහන්සේගේ පියාපත් සෙවණින් උන්වහන්සේ අපිව බලකොටුවක් වගේ ආරක්ෂා කරන දෙවියන් වහන්සේ නිසා අපි උන්වහන්සේට නිරන්තරයෙන් ස්තුතිවන්ත වෙමු. ජේසු පිහිටයි.